රට පමණක් නෙමේ ලෝකෙත් බොහෝ රටවල් පිළිගන්න කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම මේ ජනාධිපතිතුමාට මම හිතනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මම හිතනවා වසර 3 මාර්ග කාල පරිත්‍යාගයකින් පස්සේ මම හිතන්නේ ගත්ත ඉතාම නිවැරදි නිසා ඉතාම රටට ආදරය කරන ඉතාම හොඳ තීරණය. මම හිතන්නේ එතුමා වුණත් මේ පසුගිය කාල සීමාව තුළදී සිදුන සිදුවීම් දිහා බලලා මම හිතන්නේ ගත්ත නිවැරදි නිරවුල් තීන්දුවක් විදිහට අපේ ඒ තීන්දුවට අපේ කෘතවේදීත්වයත් අපි පළ කළ යුතුමයි. ඒ නිසා ජනාධිපතිතුමාට තිබුණු බලතල අනුව ජනතා ඉල්ලීම් මත තමයි මේ කාරණාව ඉෂ්ට සිද්ධ වුණේ, ක්‍රියාත්මක වුණේ. දැන් 2015 ජනවාරි මාසෙත් මේ වගේම සිදුවීමක් වුණා. දැන් මම හිතනවා ආසන 44ක වගේ බලයක් තමයි රනිල් වික්‍රමසිංහ මහතාට එවකට තිබුණේ. හැබැයි ඒ වගේ 4 ගුණයක බලය තිබුණ දීමු ජයරත්න මහත්මයා මහත්මයෙක් විදිහට, මේ මැතිතුමා ඉතාම ගෞරවනීය විදිහට තමන්ගේ අගමැතිකම මේ නීතියට හිස නමලා, ජනතා මතයට හිස නමලා එතුමා එතනින් අයින් වුණා. ඒ මම හිතනවා ඊට පෙර අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් මම හිතනවා එදා දවසේ මේ දවස උදා වෙන්න පෙර ඉතාම ගෞරවනීය විදිහට ජනතා කැමැත්තට හිස නමලා එතුමත් අරලියගහ මන්දිරෙන් පිට වුණා. මේ අරලියගහ මන්දිරේට මේ කරුණු කාරණා හරි පුරුයි. නමුත් මම හිතනවා මේ පූර්වාදර්ශ දෙකම රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත්තේ නැහැ. එහෙම නැත්නම් ගන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම මම හිතනවා මේ රටට ආදරය කරන ජනතාව තුළ මේ මොහොත තුළ ඇතිලා තියෙන විශාල කම්පනයක්. ඒ වගේම කලකිරීමක්. ඉතින් මේ කලකිරීම පුරවා යන්න පෙර එතුමා මේ පූර්වාදර්ශ දෙස බලලා මම හිතනවා එතුමාට තීන්දුවක් ගන්න තියෙන හොඳ වෙලාවක් මේක කියලා.